ඒකන මධ්‍යස්ථානය එකපත් ජනතා ව්‍යාපාර ලෙස අද මේ කොළඹ මහජන පුස්තකාලයට රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලට එකඟ වෙච්ච මේ රට තුළ සිදු කරන ප්‍රතිව්‍යුහගතකරණයන් පිළිබඳව බදු වැඩි කිරීම පිළිබඳව ණය කපාහැරීම පිළිබඳව මේ රටේ රාජ්‍ය දේපොළ විකිණීම පිළිබඳව රාජ්‍ය සේවකයන් පෞද්ගලිකයන් සේවකයන් ඉවත් කිරීම පිළිබඳව අතුරු අයවැය කතාවත් ඒ හරහා මේ රටේ ජාතික සම්පත් විකිණන වෙරෙහිවත් මේ රට මේ මොහොතේ මූලධන තත්ත්වය පිළිබඳවත් වූ පළල් සාකච්ඡාවකට අද මේ රටේ වෘත්ති සමිතිය අපි එකතු කරා. සම මෙතෙන්ට එකතු වෙච්ච මේ මහ විකුණන්න නියමිත මහජන දේපළ මේ රටේ ජනතාවගේ අයිතිය. එනිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා IMF එකට එකඟ වෙලා අද ඔයා පාර්ලිමේන්තුවේ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ IMF ගිවිසුමේ සිංහල කොපිය. සාද පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තහම IMF එකේ ඇග්‍රීමන්ට් එකට සයින් කරන්න පුළුවන්. අවුරුදු 4ක් ඇතුළේ මිලියන 2900ක් ලැබෙන්න යන්නේ මේ රටේ ජාතික සම්පත් ටික විකුණනකොට. මේ රටේ රාජ්‍ය සේවකව පෞද්ගලිකයන් සේවකව ඉවත් කරන්න නීති හදලා දෙනකොට. ජනතාවගේ තුන් වේල කන්න බැර වෙන මිනිස්සුන්ට තවදුරටත් බදු ගහනකොට. එනිසා ඔයගොල්ලෝ මේ රට වට්ටපු තැනින් මේ රට තවදුරටත් වට්ටන්න ගෙනාවු යෝජනාවලට නම් ඔයගොල්ලෝ මේ අනුමැතිය ගන්න හදන්නේ. මේ රටේ විශාලතම වෘත්ති සමිති මධ්‍යස්ථානයේ වෙච්ච වෘත්ති සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාර ලෙස මේ රටේ සියලු ජනතාව එක්ක ඒකාබද්ධව මේ රටේ මහජන දේපළ විකුණන එක වෙනුවට මේවා පවත්වා ගනිමින් කොහොමද ලාභ ලබන්නේ? රාජ්‍යංශයත් පෞද්ගලිකංශයේ කළමනාකාරීත්වයත් කොහොමද මේවට එකතු කරන්නේ? එනිසා මේ රටේ අනාගත පරම්පරාවට ඉතුරු කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව කතා කරන්න ලබන 9 වෙනිදා මේ රටේ ජනතාව දැනුවත් කරන විකුණන එක වෙනුවට රැකගෙන ඩොලර් හොයන රැකගෙන ලාභ ලබන මේ රටේ රාජ්‍ය ආයතන පද්ධතිය මේ රටේ මහජන දේපළ කොහොමද රැකගන්නේ කියන කාරණේ පිළිබඳව ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණයක් කරන්නත් එතැන් සිට නගර පුරා උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් ජාතික සම්පත් විකිණීමට එරෙහිවත් ඒවා රැක ගැනීමට අරගල කරන අරගලය මර්ධනය කරන්න ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිවත් ඒ වගේම මේ රටේ ජනතාවට බරපතල සහන නැතුව මේ රටේ ජනතාවට බරපතල දෙන ක්‍රියාමාර්ගවලට එරෙහිවත් මේ රටේ ජනතාව දැනුවත් කරන ක්‍රියාමාර්ගවලට යන උසම සම්බන්ධිකන මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාර ලෙස අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මේ සඳහා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න එකතු කළ හැකි සියලු බලවේග ඒකාබද්ධ කරගෙන ඉදිරියට කටයුතු කරනවා කියන සාකච්ඡාවට අපි ගාව. ඒ වෙනුවෙන් ඉදිරියේදී මේ රටේ සියලු ජනතාවට සියලු සංවිධානවලට අපි ආරාධනා කරනවා මර්ධනයට එරෙහිවත් මේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිවත් ජනතාවට සහන නැති මේ ආණ්ඩුව එළවලා සැබෑ ජනමතයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මැතිවරණය දිනාගෙන ඉඳක් වා මේ සරණ ගෙන යන්න එකතු වෙන කියන ආරාධනයත් අපි මේ රටේ ජනතාවගෙන් කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.